අයිබෝන් ඔයාලට මේ අපි කියස ඊමේඩිය වීඩියෝ එක දානවා කියලා කට්ටිය දන්න කට්ටිය කෑ ගහන්න එපා මේක දාලා තමයි ජියර් බොක්ස් එක අයි කරන්න ඕනේ කියලා අපි මේ වීඩියෝ එක කරන බලන කට්ටියට පෙන්වන්න තමයි මේ රෑන්ක් එක දාන්න කලින් ජියර් බොක්ස් එක අයි කරලා එකපාරක් පෙන්වන්නේ ඔයාලට ඉතින් බලන්න දෙන්නේ මේක කියලා දෙන්න ඉතින් ගොඩක් සංකීර්ණ නෑ මාදයක් නෑ මේකේ හැම ජියර් එකක් දැන් ඔයාලා දානකොටම මේ ජියර් එකක් අතර නියුට්‍රල් එකක් එන්න ඕනේ ඊටමතරව මේ ජියර් බාගෙට මේ ඔයාලා බේන ඇති මෙතන මේ අඬ ගන්න හරියනම් මේ අඬු දෙකක් දැන් ජියර් එකක් දානකොට ඕන් ඔහොම වෙනවනේ දැන් මේ මෙතනනේ දැන් එක ජියර් එක සෙට් වෙන්නේ එතකොට මේ අඬු බාගෙ මේ වගේ බාගෙකට සෙට් වුණොත් ජියර් එක තියෙන වෙලාවට පොඩ්ඩක් වගේ සෙට් වුණොත් අනිවාර්යෙන් ගෙවිලා පයින්නා ටික දවසක් ඇති උනේ ඒව තමයි ජියර් බොක්ස් වල බලන්න දෙන්නේ මේක වැදගත් දෙයක් තියෙනවා ඔයාලට කියන්න මේක CBD ගන්නේ මේකේ मुन जीर के मेहमे खदल वाला हित मीट कल सीबीट गल वाला पच्चक अल्ल අල්ලලා ජීරකේ දීදි ක්ලච් එක අල්ලලා වුණත් ගහන්න පුළුවන් මේ කික් එක. ඒක ඇවිල්ලා තියෙන්නේ මේකෙන් තමයි. මොකද මේ ජපන් බයික් වල තමයි මේ විදිහට ගොඩක් එන්නේ. ඉන්දියන් වල එනවා අඩුයි. මේවා මෙහෙම ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා ඔයාලා එක්කෙනෙක් මම අහුව එක දවසක්. ඒක තමයි මම මේ කියන්නේ ඔයාලට. මේක මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. අපි හිතන්නකෝ දැන් හොඳට බලන්නකෝ අපේ ඉන්දියන් බයික් වල ඔය ඩිස්කවරි එක CT 100 එක එහෙම ක්ලච් පේඩ් ගිහුවාම අපිට සෙල්ෆ් ස්ටාර්ට් එක නැත්තම් ස්ටාර්ට් කරගන්න බෑනේ. කික් කරනවා කරනවා කික් වෙන්නේ නැහැ මේ දැන් ඉන්දියන් බයික් වල එහෙම කේස් එකක් තියෙනවා මේකට හේතුව තමයි ඉන්දියන් බයික් වල මෙහෙම අයිටම් එකක් ඇවිල්ලා නැහැ කෙලින්ම ක්ලච් පේට් එකෙන් තමයි මේ කොටස කරකවන්නේ يعني මේ කොටසෙන් ක්ලච් පේට් ගියර් බොක්ස් එක කරකෙන්නේ මේ කොටස මෙතන ක්ලච් පේට් එක හරියට තිබ්බොත් විතරයි මෙතන ඉන්පුට් ෂාෆ්ට් එක කරකෙන්නේ ක්ලච් පේට් ගෙවිලා තිබ්බොත් ඉන්පුට් ෂාෆ්ට් එක කරකෙන්නේ නැහැ ක්ලච් එක ස්ලිප් කරනවා විතරයි ඔය ඉන්දියන් බයික් වල එවනාට මේ වගේ බයික් කරලා ඇවිල්ලා දින කෙලින්ම ක්ලච් පේට් කොච්චර ගෙවුණා අපිට කික් වීල් එක සෙට් වෙන්නේ මේ වීල් එකනේ කික් එක මේ පැත්තෙන් එන්නේ කික් වීල් එක ආලා මේ කොටසට මේ හවුසින් එකට එතෙන් ආපුවාම ඔයාලට මේ කික් එක ඒව හයි කරනකොට සම්පූර්ණ වීඩියෝ එක පෙන්නනවා කික් ෂාෆ්ට් එක මේව ගත්තාම මේක මේ හවුසින් එකේ දෙන්නේ තව එක අරක දාපුවම හයි කරහැකේ ඒතකොට මේක මෙතෙන් දාපුවාම මේ වීල් එකට තමයි සෙට් වෙන්නේ මේ විදියට හරිද එතකොට අපි මේ පැත්තෙන් කික් කරනකොට කික් එකේ මේක කැරකිලා මේකට ක්ලච් ගෙනියන්නේ සෙට් වෙන්නේ අපි ඔයාලට කෙලිම ලයිව් වීඩියෝ තමයි දාන්නේ එඩිට් කරන්න මොනවත් නැහැ හයි කරනකොට එහෙමයි දාන්නේ ඉතින් ඔයාලට පොඩ්ඩක් අපහසුතාවය ඇති නමුත් ඒක තමයි ක්‍රමේ එඩිට් කරන්න හොඳ නැහැ දැන් මම මේ පැත්තෙන් ඔහොම කික් කරනකොට කෙලින් මේ ක්ලච් ගෙඩියෙන් කෙලින්ම ක්‍රෑන්ක් එක කරගෙන ස්ටාර්ට් වෙනවා දැන් ඉන්දියන් බයික් එකේ එහෙම නෙමෙයි ගියර් බොක්ස් එක කරකලා ගියර් බොක්ස් එක ක්ලච් එක හරහා ගිහින් තමයි මේක කරගන්නේ මේකට ඩිරෙක්ට් සම්බන්ධයක් දෙන්නේ නැහැ ගියර් බොක්ස් එකෙන් මෙතෙන්ද ඒ හින්දා තමයි ඉන්දියන් බයික් වල ක්ලච් පේඩ් ගියාම ස්ටාර්ට් කරන්න බැරි නමුත් මේ වගේ බයික් වල ජපන් හැම එකෙම නැහැ මේ වගේ බයික් වල ක්ලච් පේඩ් ගියත් අපිට කික් එක ගහලා ස්ටාර්ට් කරගෙන එමේ හැකියාව තියෙනවා ඒක තමයි ඉතින් වාසියකට තියෙන්නේ ජපන් බයික් එකක් වදිනකොට. තව ඉතින් මේ ජියර් වීල් එකත් මේසෙන් කැඩෙන්නේ නැහැ. අපේ ඉන්දියන් බයික් වල ඉතින් කැඩෙනවානේ. මං කියන්නේ නැහැ ඉන්දියන් බයික් හොඳ නැහැ කියලා. මං කියන්නේ ඒ තියෙන